මහේන්ද්‍ර පෙරේරා, ඔයාගේ රංගනයට ලැබුණු සම්මාන ගැන මොකද හිතෙන්නේ? සම්මාන දැනට නම් 30ක් විතර තියෙනවා. කොහොමද ඉතින් ඒ වාසිය නොලැබිටේවා තියෙනකෙ බැදී ඉතිසහල් ලැබුණු මේ සම්මාන තියෙන ඒ ප්‍රේක්ෂක සම්මාන අතරින් ගියේවා තියෙනවා. ඒක උදාහරණයක් විදිහට දැන් මේ ප්‍රේක්ෂකයෝ ගොඩාක් දෙනෙක් මේ පහුගිය කාලේ ගොළු තාත්තා කැලේ ඉතා මොහොදින් අගේ කරා මත සංසා කළා, ඉගෙන විවේචනය කළා, ඉගෙන සුදුක් ආදරෙන් කතා කළා, ගැඹුරට කතා කළා. ඉතින් ගොඩාක් එහෙම ප්‍රේක්ෂකයෝ ලංකාවේ ඉන්න ලෝකයේ අනිත් රටවල් ඔක්කොම එක්ක රැසියාවයි ජීවිතේ යරෙන අනිත් හැම ගතකීම කතා කරලා අගේ කළා. නමුත් ඒක මම සාමාන්‍යයක් හම්බුන්නේ නැහැ. ඉතින් ඒක ඒ නමුත් ඒ ලැබුණු ප්‍රේක්ෂක සම්මානය මට 1000 ගුණයක් වටිනවා. ඉතින් ඒ සම්මානේ ඒ වගේ සම්මානක් තියෙනවා. ශේෂ්ත්‍රේ ප්‍රවීණෙක් විදිහට හැමෝමත් එක්ක විහිළුවෙන් සැහැල්ලුවෙන් ඉති පෞරුෂයට හානියක් වෙන්නේ නැද්ද? නෑ මට එහෙම හිතෙන්නේ නෑ. මොකද මම එහෙම බොරුවට ප්‍රබුද්ධ වෙන්න හදන කෙනෙක් නෙවෙයි. මම හැබැයි ලෝකයේ තේරුම් අරගෙන තියෙනවා, මේ දේශපාලනයේ තේරුම් අරන් තියෙනවා, මිනිස්සුන්ගේ තේරුම් අරන් තියෙනවා, මිනිස්සුන්ගේ අධ්‍යාත්මයට මම කිඳා බෑලා තියෙනවා. මිනිසෙක මිනිහ සාක්ෂි කරනකොට මට පිටකාලලා පිටදවස ඉඳන් මට තේරෙනවා මේ මොනිට කොහොමද කිඳ මන්ද කියලා තේරෙනවා. මට ඒව දැනෙනවා. තාම මගේ පොඩි කාලේ ඉඳලම තිබිච්ච ස්වභාවය ඒකයි. ඉතින් මම ඒ ස්වභාවය වසන් කරගන්න හදන්නේ නෑ. හැමෝත් එක්කම වීලු කරන්න යන්නෙත් නෑ ඔය කිව්වට. ජනප්‍රිය නළුවෙක් වෙන්න හැමෝටම පුළුවන්. හැබැයි දක්ෂ නළුවෙක් වෙන්න හැමෝටම බෑ. දක්ෂ නළුවෙක් වෙන්න මොනවද කරන්න ඕනේ? නෑ, ඒකම දීපින්නේ විෂය හදාරන්නේ. විෂය හදාරන්නේ නැතුව, විෂය තුල සොයාගෙන යෑම කරන්නේ නැතුව කොහොමද තමන් මේ විෂය තුල මේ සාර්ථක මිනිහවට පත් වෙන්නේ? ඕනෑම විෂයක් තුල එහෙමයි. විෂය හදාරීම කළ යුතු, විෂය තුල සොයා යෑම කළ යුතු. තමන් අලුත් වේවි, තමන්ගේ අරමුණක් පැහැදිලි කරගත යුතු. දැන් අපි කියන්න නම් SMS වලින් ඕන එක්කෙනෙකුට ඕන විදිහට කරගන්න පුළුවන් දෙයක් ඒක නෙවෙයි. නම් පිටරට බැරෑරුම් කාර්යයක් මේ විෂය තුල ගැලපෙනවා නම්, මේ විෂය තුල හැසිරෙනවා නම්, මේ විෂය තුල මං කොයි වගේ නළුවෙක්ද වෙන්නේ, මං කවුද වෙන්නේ කියන තැනට තමන් අරමුණු කරගෙන ඒ සඳහා තමන් වැඩ කරන්නේ කොහොමද, ඒ සඳහා අභ්‍යාසගත වෙන්නේ කොහොමද, ඒක සොයා යෑම කරන්නේ කොහොමද, ඒ සඳහා කියවීම කොහොමද කරන්නේ, ඒක හා දැකීම කොහොමද කරන්නේ කියන කාරණේ වැදගත් කාරණයක් වෙනවා. ඉතින් විෂය හදාරන්න නැතුව, විෂය සොයා යන්න නැතුව කවදාවත් ඒ දේ කිසි විදිහකින් බලාපොරොත්තු වෙන්න බෑ. අභ්‍යාසගත වෙන්නේ නැතුව, සත්‍ය අභ්‍යාසය වෙන්නේ නැතුව ඒ දේ කවදාවත් බලාපොරොත්තු වෙන්න. ඔබේ රංගනය පරිපූර්ණයි. නිෂ්පාදනයට, අධ්‍යක්ෂණයට පිවිසෙන්න කැමති නැත්ද? පදවල කරේක් නම් මේ හිමිය කිව්වොත් මම දන්න වෙන්න බෑ කියලා. මේ අම්බගම ගුදලුත් එක්ක මේ රටේ මේ ජීවත් වෙන කාලගන්න ස්වභාවයත් එක්ක ඒක නම් කරන්න හම්බ නැති බව නිෂ්පාදකවරයෙක් කව අධ්‍යක්ෂණය කිරීමේ ආසාවක් කැමැත්තක් තියෙනවා. ඒ අරෙන්න මගේ විශේෂ කැමැති මේක රඟපෑම කරගෙන යන්න තමයි. ඉතින් රඟපෑම කරන්නකම් පුළුවන් විදිහට කරගෙන යනවා. දැන් ඔබ බබලා ගහලා පටාට් ගන්න හරි යනවා කියලා හිතන්න තමයි. මහේන්ද්‍ර පෙරේරා එක නිර්මාණ ඒකට දායක වෙන්න කොයිතරම් මුදලක් අය කරනවද? ඒක ඉතින් අහ මේ ගණනම කියලා කියන්න බෑ. ඒක එක එක චිත්‍රපට වල එක එක ගණන් වලට වෙනස් වෙනවා. ඉතාලම ළඟ හිටවතුන්ගෙන් පවා විශාල මුදල් අරගෙන තියෙනවා. සමහරවිට තවත්කම කීතරම් ලොකුර නැති කෙනකින් පවා පොඩි සාමාන්‍ය මුදලක් අරගෙන රඟපාලා තියෙනවා. ඉතින් ඒක මගේ අහවල් ගායන කියලා එහෙම නිශ්චය කරගෙන නම් මේ රටේ නම් ජීවත් වෙන්න අපි වෙන්නේ නැහැ. කලාකරුවන්ට මම හිතන විදිහට සමහරවිට පාසලක වරුන්ගේ දුක දකලා නිකන් රඟපාලා දීපු සල්ලි තාපෝ භාගයක් අතට දීලා ගෙදර ආපු ළමලු උන්ට තමයි. You know.